කණ්ණාංග තලයේ ඇඳලා ඒ කණ්ණාංග තලයේ මත මේ ලක්ෂ ටික ලකුණු කරගන්න ඒක නිකන් අර මේ නෝට් එකකට ඕන හින්දා විතරයි දෙන්නේ නැත්නම් සාමාන්‍ය මේ වගේ දෙයක් වලට ලකුණු කරන්න දුන්නොත් ඒක ඔයාලට අගෞරවයක් ඇත්තටම මේ විතර ඊට වඩා ගොඩාක් සරල දෙයක් තමයි උනන් මේ අර නෝට් එකකට ඕන හින්දා දෙන්න පුතේ රයිට් ලක්ෂ ටික ලියාගෙන ඉවරයි නම් මම මකනවා බෝඩ් එක ඊට පස්සේ කණ්ණාංග ලක්ෂ දෙකක් අතර දුර හරිද මේ ලක්ෂ දෙකක් අතර දුර හොයනවා ඔබ පාවිච්චි කරන පොතේ පයිතගරස් ප්‍රමේය කාටසිය තල මත යෙදෙන ලක්ෂ දෙකක් අතර දුර සෙවීමට කණ්ණාංග මේ පාවිච්චි කරන්නේ පයිතගරස් ප්‍රමේය එතකොට ඔයාලා ලියා ගන්න ඕනේ මෙහෙම කණ්ණාංග තලය මත දෙන ලද ලක්ෂ දෙකක් අතර දුර සෙවීම කියලා ලියන්න හරිද ලියලා මෙන්න මේ විස්තර ටික ඕනේ නැහැ. මේ මේව ඕනේ නැහැ. මං ඒක මාක් කරන්නම් ඒ ටික. ඊට පස්සේ PR විශාලත්වය ලිව්වා QR RQ විශාලත්වය ලිව්වා PRQ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය කියලා මේ රූප සරහන්ට දකුණු අත පැත්තේ පයිතගරස් ප්‍රමේය දාලා මේක මේ දිග දාගමු අපි මෙහෙම මේක දිග අපි L කියලා දාගමුකෝ හරි PQ PQ කෙනෙක් කෙනාගේ විශාලත්වය L කියලා ගත්තොත් එහෙම මේ L හොයන්නයි යන්නේ. එතකොට මේක ලියාගන්න p p r කෙනෙක් කෙනාගේ විශාලත්වය x දෙක ඍණ x එකේ මාපාංගය r q කෙනෙක් කෙනාගේ විශාලත්වය y දෙක ඍණ y එක ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි මෙතන කණ්ඩායකය x එක y එක මෙතන කණ්ඩායකය x දෙක y දෙක අහන්න මේ l දුර හරිද ඉතින් මොකද කරන්නේ ඉස්සෙල්ලාම මේ මෙන්න මේ මේ රේඛාව ගහලා x කණ්ඩාංක අතර දුර හොයන්න ඕන හින්දා x කණ්ඩාංක මෙතන x කණ්ඩාංකේ මෙතන x කණ්ඩාංකේ අතර දුර ගන්න x කණ්ඩාංක අන්තරයක් ගන්නවා හරිද ඒ වගේම y කණ්ඩාංක අන්තරයක් ගන්නවා y කණ්ඩාංක වෙනස හොයා ගන්න හොයලා මෙන්න මේ විශාලත්ව දෙක දිනවනේ මේ විශාලත්ව දෙක පාවිච්චි කරන හේතුව මෙතන හැදෙන ඍජු කෝණ ත්‍රිකෝණය एक मटल एल लियान ने पुलवां एल किया ने एक्स टी ने देख एक्स देखा रीने एक्स एक्का किए ने एक्के ना आगे पूर्ण वार गया है वाई देखा रीने वाई एक्का किए ने एक्के ना आगे पूर्ण वार गया यार किने वरला एके वार का मूली हर द भाई वही भी तेरे लिया के ना एक कोटु कर गया सारे का कांडे के दिगे के लक्ष्य देखा कतरा दूर हो අද ගණන් හදන්නේ නැහැ අද මේ අද ගණන් හදනවා කී දෙකක් විතර
පුළුවන් තරම් මේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන කොටස ඉවර කරන්න තමයි උත්සාහ කරන්නේ. ඛණ්ඩාංග ජ්‍යාමිතිය නෙමෙයි ඛණ්ඩාංග තලයට අදාළ තීරිය. පුතා දැන් මේක මේ සමීකරණය හැම ලොකුවට මේ සමීකරණය නම් මතක තියාගන්නම් කියලා එකක් නැහැ. එනවාට අර මේ තීරය ඔප්පු කරන විදිහ චුට්ට තේරුම් අරගන්න. ඒකෝර වලට බැරි වෙලා හරි මේ ක්‍රමයේ අමතක වුණා. ඔයාලට තනියම වුණ ඊට පස්සේ තීරිය හදා ගන්න පුළුවන්. හරිද? දැන් මම දැන් දැන් හිතන්නෝ මෙන්න මේ වගේ රේඛාවක් තියෙනවා. අණ්ණාංග දෙකක් දීලා අපි හිතුවා මේක 1, 2 කියලා ලක්ෂය. මේ ලක්ෂය 1, 2. මෙතන තියෙනවා 4, 6 කියලා ලක්ෂය. හරිද? ඊට පස්සේ අහනවා මෙන්න මේකේ දුර කොච්චරද කියලා. එතකොට පුතේ ඉතින් අපිට පැහැදිලිව තේරෙනවානේ මෙතන ඛණ්ඩ x ඛණ්ඩාංග අතර වෙනස ගත්තාම ඔන්න බලන්න මෙතන x ඛණ්ඩාංග අතර වෙනස කියන්නේ මෙන්න මේ 1යි 4යි අතර වෙනස. හරිද? ඒක අපි දන්න 1යි 4 අතර වෙනස කියන්නේ 3යි. ඊට පස්සේ y ඛණ්ඩාංග අතර වෙනස කිව්වහම බලන්නකෝ y ඛණ්ඩාංග අතර වෙනස කියන්නේ 2යි 6යි. එතකොට ඊතර ගැප් එක 4යි. L කෙනෙක් කියලා නිකම්ම ලියන්න පුළුවන් L සමානයි 5යි කියලා. හොඳේ. ඔන්න ඔය ඔක තමයි කියන්නේ. ඉතින් ඔක තියරියක් විදිහට නෝට් එකක් විදිහට ලිව්වොත් එහේ මේ විදිහ තමයි ලියවෙන්නේ. එතකොට මේ සමීකරණ දැක්කම බය හිතෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. රයිට්? රයිට්. පොඩ්ඩක් මකනවා. ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන කොටසේ තියෙන මාතෘකාව වෙන්නේ ඔයාලට දීපු ටියුට් එකෙත් තියෙනවා මෙන්න මේ පළවෙනි මාතෘකාව හතර විතරයි. ලක්ෂයක් ලකුණු කිරීම තමයි දැන් ඔයාලා ඉස්සෙල්ලාම ඛණ්ඩාංග තලයක් ඇඳලා ලකුණු කරලා පෙන්වන්නේ. පැහැදිලිද? අපි දැන් ඉස්සෙල්ලාම කතා කරේ ලක්ෂයක් කොහොමද ලකුණු කරන්නේ. ඒතර x ඛණ්ඩාංගය y ඛණ්ඩාංගය ලියලා ලක්ෂයක් ලකුණු කරනවා. ලක්ෂ දෙකක් අතර දුරසේ වීම තමයි දැන් ඔය කතා කරේ. ඊට පස්සේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය ඛණ්ඩාංග තලය කියන කොටසේ අපි කතා කරන්නේ මේ හතර දෙනා විතරයි. ඒකෙත් මේක out of syllabus. හරි, out of syllabus. හොඳද? ඒ වුණත් ඒක අපි චුට්ටක් කතා කරනවා. ඒ කියන්නේ ඔයාලට තියරිය කොහොමද හදාගන්නේ? බැරි වෙලා හරි දුන්නොත් කොහොමද කරගන්නේ කියන එක. ඊට පස්සේ ඒක දැන් අපි මේ දෙන කතා කරලා ඉවරයි නම් තුන්වෙනිදී තියෙන්නේ රේඛා ඛණ්ඩයක් අනුපාතයකට බෙදීම. අභ්‍යන්තර හා බාහිර සමරූපී ත්‍රිකෝණ භාවිතයෙන් මෙන්න මේක මාතෘකාව විදිහට ලියා ගන්නකෝ. රේඛා ඛණ්ඩයක් අනුපාතයකට බෙදීම අභ්‍යන්තර හා බාහිරව. ලියාගෙන ඉවරයි නම් අංක 1 කියලා දාලා ලියාගන්න. සීමකින් AB රේඛාව අභ්‍යන්තර බෙදෙන අවස්ථාව. පුතා මෙන්න මේ මේ ඛණ්ඩාංග තලය ගහන්න අනිවාර්ය නැහැ. ඔයාල ඕකටත් ඊට පස්සේ අඩුවල අරන් එහෙට මෙන්නන්න අඳින්න. මේකේ මේකට අපි පාවිච්චි කරන ප්‍රමේය මේකට කියන්නේ ලැම්ඩා මියු ප්‍රමේය කියලා. එතකොට මම ඒක ලියන්නම්. ලැම්ඩාට මියු. ඒ කියන්නේ AC ට CB බෙදෙන අනුපාතය ලැම්ඩාට මියු. හොඳද? AC ට CB බෙදෙන අනුපාතය කියන්නේ මේ. මේ වගේ මැද ඛණ්ඩාංකයක් ගන්නයි උවමනාව තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි
මේක xy ඛණ්ඩාංක දෙකක් නේ තියෙන්නේ පුතේ එතකොට දැන් මෙතන x ඛණ්ඩාංක දුර තියෙනවා නේද මෙන්න මේ මෙතන මෙතන තියෙන x ඛණ්ඩාංකයයි මෙතන තියෙන x ඛණ්ඩාංකයයි ගත්තාම පුතේ මෙතන තියෙන x ඛණ්ඩාංකයේ x එක x1 මෙතන තියෙන x ඛණ්ඩාංකයේ x2 හරිද මෙතන අපි දාගමු xc කියලා නෙමෙයි මේක මකර දාගන්න x බා කියලා හරිද එතන මේක x බා එතන මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ලියන්න පුළුවන් පුතේ x2 ඍණ x1 කියලා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ලියන්න පුළුවන් x බා ඍණ x1 මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර ලියන්න පුළුවන් x2 ඍණ x බා කියලා ඉතින් පුතේ මෙතන මෙන්න මේ දුරවල් දෙකත් හරිද x2 sorry x බා ඍණ x1 කියන දුර x2 ඍණ x බා කියන දුරට දරන අනුපාතයත් ලැම්ඩා බෙදීම මියුම තමයි හොඳද මේ ඉහළ උඩ මේ ආනත තියෙන රේඛාව බෙදෙන අනුපාතයටම තමයි මේ තිරස් අනුපාතයත් බෙදෙන්නේ. ඒ වගේම තමයි සෙනෙහ සිරස් අනුපාතය බෙදෙන්නේත් එහෙමම තමයි. ඒකෙන් හරිද? ඒකෙන් මට පුළුවන් පුතේ මේකේ මේ x බා කියන එක නුක්ත කරගන්න. එහෙම x බා උක්ත කරගත්තාම මේක එනවා ලැම්ඩා x2 ධන μ x1 බෙදීම ලැම්ඩා ධන μ කියලා. හරිද? හරි. මේ අට කොටස් මේ 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 නෝට් එකේ තිබ්බට ඒවා බලන්න යන්න එපා. හරිද? ඒකේ ලියාගන්න තිරස් තිරස් දිග බෙදීමෙන් නැත්නම් තිරස් දිග ලැම්ඩා μ අනුපාතයෙන් බෙදීමෙන් කියලා මේ අනුපාතයත් ඇතුළේ ලැම්ඩාට මෙවූ මෙවූ අනුපාතයෙන් බෙදීමෙන් කියලා ලියලා මේ කොටස ලියාගන්න. ඊට පස්සේ සිරස් දිග ලැම්ඩාට මෙවූ අනුපාතයෙන් ලැම්ඩාට මෙවූ අනුපාතයෙන් බෙදීමෙන් කියලා වෙරලා බෙදීමෙන් කියලා ලියලා පුතේ ඔයාලා රූප සටහනේ දැන් මම මේ ඇඳා නේද ඒ විශාලත්ව ඒ විදිහට මේකෙත් අඳින්න ඇඳලා වයි බා කෙනෙක් වෙනත් හොයාගන්න හරි මම ඒක ටග් ගාලා කරලා පෙන්නන්නම් මෙතන ඔය අපි කතා කරේ පුතේ මේ වගේ දෙයක්. AB කියලා රේඛාවක් තියෙනවා. AB කියලා වෙලා ඛණ්ඩාංග තලයක තියෙන රේඛාවක්. එයාගේ මෙතන ඛණ්ඩාංග x1, y1. මේක ඛණ්ඩාංග x2, y2. හරිද? මේකේ මේ AB රේඛාව C කියලා තැනකට C කියලා ලක්ෂයකට බෙදෙනවලු ඒ C ලක්ෂය ගන්නාගේ x භාගම y භාග බෙදෙන්නේ AC ට CB අනුපාතයේ ලැම්ඩාට μ වෙන විදිහට මේක ලැම්ඩා මේක μ අනේ 1ට 2 3ට 5 ඔය වගේ අනුපාතයට අභ්‍යන්තරව තමයි බෙදෙන්නේ හොඳද එතකොට පුතේ ඒකේ විශේෂත්වය වෙන්නේ මේකේ තිරස්ස තියෙන x ඛණ්ඩාංකත් සිරස්ස තියෙන y ඛණ්ඩාංකත් බෙදෙන්නේ ඔය අනුපාතයෙන්ම තමයි. හරිද? ඒ කියන්නේ මේ අනුපාතයෙන්ම තමයි මේ x ඛණ්ඩාංක බෙදෙන්නේත්. ඒ අනුපාතයෙන්ම තමයි y ඛණ්ඩාංක බෙදෙන්නේත්. හොඳද? එතකොට මට ලියන්න පුළුවන් මෙහෙම x ඛණ්ඩාංක බෙදෙන අනුපාත දුරත් එක්ක ලිව්වොත් එහෙම මේ දුර එනවා
මම මේක x බාන දැම්මේ මේක x 2 නේ දැම්මේ එහෙම දැම්මහම මේ දුර ලියන්න පුළුවන් x බා අඩු කිරීම x 1 මේක ලියන්න පුළුවන් x 2 අඩු කිරීම x 1 x බා කියලා ඊට පස්සේ මේ දුරවල් දෙක අතර අනුපාතය ගත්තොත් x බා අඩු කිරීම x 1 බෙදීම x 2 අඩු කිරීම x බා කියන එකේනා ලැම්ඩා බෙදීම මියු වෙනවා මේක හරස් ගුණිතය කරා කියලා හිතන්නකෝ එතකොට මම බලන්න x bar අඩු කිරීම x 1 සමානයි lambda වතාවක් x 2 අඩු කිරීම x bar කියලා වෙනවා x bar නේ උත්තර ගන්න ඕනේන්නේ මම මොකද කරන්නේ මේක හරස් මේක වරහන් සුළු කරලා x bar කොටස ගන්නවත් වම් මත පැත්තට එහෙම ගත්තාම ඔයාලට පැහැදිලිව තේරෙනවද බලන්න x bar කියන්නේ lambda දන μ x bar වතාවක් lambda දන μ සමානයි lambda වතාවක් x 2 දන μ වතාවක් x 1 කියලා එනවා කියලා. ඒකෙන් මට මේ x බා කියන එක කියලා ලියන්න පුළුවන් lambda x 2 දන μ x 1 බෙදීම x දන x sorry lambda දන μ lambda දන μ කියලා පොඩ්ඩක් lambda දන μ කියලා. හරිද? ඔය විදිහටම පුළුවන් අපිට මේ මේ y පැත්තත් ගන්න මම ඒක නිල් පාටින් කරලා පෙන්නන්නම් එතකොට මෙතන එන්නේ y බා කියන එක නා මෙතන තියෙන්නේ y 1 කියන එක නා මෙතන y 2 එතකොට මේ ગેප් එක ලියන්න පුළුවන් y 2 අඩු කිරීම y බා මේ ગેප් මේ දුර ලියන්න පුළුවන් y බා අඩු කිරීම y 1 කියලා හරිද? එතකොට මේකත් ලියන්න පුළුවන් අනුපාතයකටම y බා අඩු කිරීම y 1 බෙදීම y 2 අඩු කිරීම y බා කියන්නේ ලැම්ඩා බෙදීම μ කියලා. ඕකත් සුළු කරලා මේ y බා කියන එක නා ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් y 2 එකතු කිරීම μ වතාවක් y 1 බෙදීම ලැම්ඩා දන μ කියලා. ඒකෙන් පුතේ සාරාංශ කරලා මට ලියන්න පුළුවන් එකක් තියෙනවා බලන්න මේ උත්තර ආවද කියලා මේකෙන් මට ලියන්න පුළුවන් දේ තමයි මේක මොකද්ද මම මේ බොඩේ මගනවා ඒක තමයි මේ වගේ රේඛාවක් තිබ්බොත් a b මේක c කියලා මේක x 1 y 1 මේක x බා y බා මේක x 2 y 2 කියලා තිබ්බොත් එහෙම මේක බෙදෙන්නේ අභ්‍යන්තරව ලැම්ඩාට μ අනුපාතයට නම් හරිද එතකොට මේ x බා y බා කියන තනි කණ්ඩාංගේ ලියන්න පුළුවන් පුතේ මේ x බා y බා කියන තනි කණ්ඩාංගේ ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් x 2 එකතු කිරීම μ වතාවක් x 1 මේක අමාරු දෙයක් නෙමෙයි හරිද ඒ කියන්නේ මෙතන තියෙන අනුපාත කොටසේ කොටසෙන් වැඩි කරන්නේ එහා පැත්ත මෙන්න මේ පැත්ත හරිද මෙයාගෙන් වැඩි කරන්නේ මේ පැත්ත ඒකල මේ දෙන්න එකතු කරලා බෙදනවා ලැම්ඩා දන μ කමා y එහෙමයි ලැම්ඩා y 2 දන μ y 1 බෙදීම ලැම්ඩා දන μ මේක මතක තියෙන්නත් ඕනේ පාඩම් තියෙන්නත් ඕනේ එහෙනම් පොඩි පාඩම් කරලා මතක තියාගන්න මේක පැහැදිලිව ලියාගෙන ඒ කියන්නේ x භාගම y භාගින තනි කණ්ඩාංගයේ මේ විදිහට ලියාගෙන සාරාංශ කරගන්න අපි දැන් කතා කරගෙන යන්නේ බාහිර බෙදන එක ගැන
එතකොට අර අනුපාතයේ දෙවෙනි මාතෘකාව විදිහට දාල් ලියා ගන්න මේ AB රේඛාව ලැම්ඩාට මියු අනුපාතයෙන් බාහිරින් බෙදී සී ලක්ෂය සෑදේ ඒක නිකන් මේ වගේ කාරණාවක් හොඳද රේඛාවක් තියෙනවා මේ රේඛාව මං A B කියලා දාගත්තොත් AC ට CB අනුපාතයේ පුතේ ලැම්ඩාට මියු කියලා කියලා බාහිරව කියලා දුන්නොත් තව දෙයක් තියෙනවා මේකේ ලැම්ඩා කියන අනුපාතය මේ මියුට වඩා විශාලයි ඒ කියන්නේ ලැම්ඩාගේ කියන අගය මියු කියන අගයට වඩා විශාලයි අංක එක බාහිර කිව්වහම මතක තියාගන්න මේ මේකේ දැන් මේ තියෙන්නේ AB රේඛාව AB AB කියන ලක්ෂ දෙක යා කරන රේඛාවට බාහිරින් තියෙන කොටස් දෙක තමයි මේ පුංචි ඉරි දෙකකින් ලකුණු වෙලා තියෙන්නේ හොඳද එතකොට මේ බාහිරින් පිහිටන කොටසේ තමා මේ බාහිරින් පිහිටන කොටසේ තමා කොහේ හරි තැනක ඔය C කෙනෙක් කියලා ඉන්නේ මේ 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 කොහේ හරි තැනක තමා ඔය C කෙනෙක් කියලා ඉන්නේ හරි මේ ඇතුළේ එහෙම නම් නෙමෙයි ඈ ඒක අභ්‍යන්තර බෙදීම දැන් මේ කතා කරන්නේ බාහිර අනුපාතයෙන් බෙදෙන එක හරිද එතකොට මේකේ A වල ඉඳලා C වලට යන ඒ වල ඉඳලා C වලට ගමන් කරන කොටස ලැම්ඩා වෙනවා. ඒ කියන්නේ A වල ඉඳලා කොටස් ලැම්ඩා ප්‍රමාණයකින් තමයි C ඉන්නේ. B වල ඉඳලා C ඉන්නේ කොටස් මියු ප්‍රමාණයකින්. ඒක නිකන් මම උදාහරණයක් දීලා පෙන්නන්නම් පුතේ. දැන් හිතන්නකෝ මම එක දෙන්න. මේ යට ලියන්නම් දැන් මේ වගේ තැනක දැන්කෝ පුතේ P Q කියලා දෙන්නෙක් ඉන්නවා P Q ට Q R අනුපාතය සර් P Q නේ P R ට P R ට Q R අනුපාතය 5ට 2යි බාහිරව හරිද බාහිරව කිව්වහම ඒකේ තේරුම PQ අතර නෙමෙයි. ඒ කියන්නේ මෙන්න මේ 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 ලකුණු මේ අපි ගහලා දෙන ඉර තියෙනවනේ. A රේඛාව මත නම් නෙමෙයි ඔය R ඉන්නේ. දික් කරපු PQ මත. ඒ කියන්නේ PQ මත කිව්වහම මේ Q පැත්තෙන් එළිය හරි P පැත්තෙන් එළිය හරි. ඒකෙදි මේ P වල ඉඳලා R ඉන්නේ P වල ඉඳලා R ඉන්නේ කොටස් පහක් දුරින් Q වල ඉඳලා R ඉන්නේ කොටස් දෙකක් දුරින් ඒ කියන්නේ P වල ඉඳලා ගත්තොත් එහෙම කොටස් පහක් 1යි 2යි 3යි 4යි 5යි වගේ මේ වගේ පැත්තනකින් Q වල ඉඳලා ගත්තොත් 1යි 2යි වගේ කොටස් දෙකකින් හරිද? ඕක අනිත් පැත්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ මේ පැත්තේ නම් කොටස් පහක් 1යි 2යි 3යි 4යි 5යි කියලා පල්ලෙහාට එන්නේ නැහැ. ඇයි ඒ? මේ පැත්තෙන් කොටස් පහක් ගියා කියලා හිතන්නකෝ. ඔය විදිහට 1 2 3 4 5 කියලා. එතකොට මේ පැත්තෙන් කොටස් දෙකක් එන්න පුළුවන් නේ 1යි 2යි කියලා. ඇතුලේ තමයි නවතින්නේ. එතකොට මේ මේ පැත්ත හරියන්නේ නැහැ. එතකොට මේ R කියන එක කියන්නේ ඇත්තටම ඉන්නේ Q ට පිටින්. හරිද? ඒ කියන්නේ මෙහෙම. 1යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි. මෙන්න මේ වගේ තැනකින් තමයි ඔය R ඉන්නේ.
මොකද්ද දැන් කවුරු හරි කිව්වා නම් එහෙම මෙහෙම PS ට SQ එකට හත අනුපාතයෙන් ඉන්නේ කියලා හරිද එකට හත අනුපාතයෙන් බාහිරව කියලා දීලා තිබ්බනම් එහෙම මේ රේඛාවේ Q වල ඉඳලා Q වල ඉඳලා S ට ඒකක හතක් යන්න ඕනේ හරිද P වල ඉඳලා S ට ඒකක එකයි යන්න ඕනේන්නේ එතකොට P වල ඉඳලා ඒකක එකක් පනිනවා නම් මේ පැත්තට තමයි පනින්න වෙන්නේ මොකද Q වල ඉඳලා ඒකක හතක් පනගෙන එන හින්දා හරි එතකොට අතර මේ මේ වගේ තැනක එන්නේ P ට පිටින් තමයි එන්නේ එතකොට ओके මේ ගොඩක් වෙලාවට වරද්ද ගන්න ඔන්න ඔය කොටස් අර විශාලත්වයේ වෙනසත් එක්ක මේ ඔය ලක්ෂ්‍ය කොහෙද තියෙන්නේ කියන එක තමයි හිතා ගන්න බැරි වෙන්නේ. හරි. දැන් මේකේ ලැම්ඩාට මෙව විශාල ලැම්ඩා විශාල හින්දා A වල ඉඳන් C තියෙන්නේ ටිකක් දුරින්. B වල ඉඳන් C තියෙන්නේ ළඟින්. ඒතකොට B පැත්තේ තමයි ඔබ ඉන්නේ මේ. මම ඒක ලකුණු කරන්නම් මේ විදිහට. මෙන්න මේ හරිය තමයි අපි ගන්නවා C ඉන්නේ කියලා. එතකොට A ලක්ෂයේ ඉඳලා ලැම්ඩා අනුපාතයක් තියෙනවා. B ලක්ෂයේ ඉඳලා මියු අනුපාතයක් මෙතන පුතේ දැන් A වල ඉඳලා ලැම්ඩා දුරක් කියන්නේ ඇත්තට මියුට වඩා විශාල විශාල හින්දා C කියන එක කෙනා ඉන්නේ මෙන්න මේ වගේ තැනක C ඉන්නේ ඔන්න ඔය වගේ තැනක මෙතන ඉඳලා ඒකක ලැම්ඩා ප්‍රමාණයකින් මෙතන ඉඳලා ඒකක මියු ප්‍රමාණයකින් තමයි ඔය C කියන එක කෙනා හැදිලා තියෙන්නේ මම මොකද කරන්නේ මෙතෙන් දා ගන්නවා x භාගම y භාග කියලා මේකෙදිත් මේකෙදිත් අපිට පුළුවන් අර අනුපාත ආකාරයෙන් හදාගන්න ඉතින් මම අනුපාත ආකාරය හදාගන්න ඕන හින්දා මම මේ දුරවල් ටික දාගන්න තිරස් දුරවල් හරි මෙතන ලැම්ඩා මේ අනුපාතය හැදෙන්නේ පුතේ මේ විදිහට කෝ 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 මේ කොටස තමයි ලැම්ඩා වෙන්නේ මේ කොටස තමයි මියු වෙන්නේ හරිද එතකොට ඔකේ දුරවල් අතර අනුපාත ගන්න වෙලාවේදී ඔයාලට තේරෙන්න ඕනේ මේ මෙන්න මේ දුර තමයි ලැම්ඩා වෙන්නේ ඒ කියන්නේ x බා අඩු කිරීම x එක කියන එක කෙනා තමයි ම්‍යුට අදාළ වෙන්නේ සෝරි ලැම්ඩාට අදාළ වෙන්නේ මේ කොටස තමයි අදාළ වෙන්නේ කාටද x බා අඩු කිරීම x2 තමයි ම්‍යුට අදාළ වෙන්නේ කියලා ලියන්න පුළුවන් මට මෙහෙම x බා අඩු කිරීම x1 බෙදීම x බා අඩු කිරීම x2 ලැම්ඩා බෙදීම ම්‍යු කියලා ඒ විදිහටම ඔය විදියට මේ පැත් අනිත් පැත්තත් ගන්න පුළුවන් මේ කොටස එන්නේ y ඩෑෂ් අඩු කිරීම y2 මේ ලොකු කැල් එන්නේ y ඩෑෂ් අඩු කිරීම y1 කියලා. එතකොට ඒක ලියන්න පුළුවන් y බා අඩු කිරීම y1 y බා අඩු කිරීම y1 y බා අඩු කිරීම y2 අනුපාතය සමානයි ලැම්ඩා බෙදීම මියු කියලා. සුළු කරලා y බා හොයාගන්න සුළු කරලා මෙතනින් x බා හොයාගන්න හරිද ඊට පස්සේ මේ රූපසරණ තියෙන තැනම x බා කමා y බා කියන එක්කෙනාට සමීක අර අර මේ මේක ගොඩනගන්න
කලින් එකේ වගේ lambda වතාවක් කවුද අඩු කිරීම මියු වතාවක් කවුද බෙදීම lambda රින මියු අනම්ම නම් අන්න එහෙම මේක හදාගන්න කරන්න බලන්න right පැහැදිලිව සුළු කරගන්න සාමාන්‍ය සරල හරහස් ගුණිතයක් කරගත්තා x බා y බා උක්තකරණ එක තමයි තියෙන්නේ ඒක උක්ත කරලා ඒක සටහනක් විදියට ඒ කියන්නේ නෝට් එකට ඕන ගැලපෙන විදියට අන්තිමට ලියලා ඉර දෙකක් ගහලා හරි කොටු කරලා හරි තියාගන්න දැන් මේකෙන් පොඩි ගාණක් හදමු අතුරුසගේ පොතේ පිටු අංක 8 තියෙනවා ගාණක් මම ඒක ෂෙයා කරන්නම් උදාහරණ අංක 3 කියන මේ ගාණ ගාණ ලියාගෙන හදන්න try කරගන්න බලන්න මධ්‍ය ලක්ෂ ඛණ්ඩාංගය කියන්නේ පුතේ 1ට 1 අනුපාතයට බෙදනවා කියන එක හොඳයි right හදන්න try කරගන්න මෙන්න මේ ගාණ ලියාගන්න ඕනේ හැබැයි ඉස්සෙල්ලා गान लिया गया ना हदन ट्राई कर देना हरे मैं गान हदन ट्राई कर देऊं ए लक्ष्य बी लक्ष्य तीर तीनों आ एकट एक हाया मतलब एक देख कर हाया दुलहा तो माध्य लक्ष्य की वाम पुत्र मैं का हरी मैदर कान नांगे ने वैट बोर्ड मेके दीना एक कमा देख बी हाय कमा दुलाहा मध्य लक्ष्य करना के मंगा ना सी के ला एक्स एक्स डैश कमा वाई डैश के ला करना ये तो कोटे मैं के हरी मध्य लक्ष्य कहने पुत्ते एकटे का करना आंगे तो बेदना की नहीं क्योंकि एक ही तेरु में तो माँ एक्स बा कमा वाई बा एक्स डैश कमा वाई डैश के निकलना केली मली आने पुलवा हायाई एकाई एकतो करा देख रहे बेदुआ දොළහයි දෙකයි එකතු කරා දෙකට බෙදුවා. මධ්‍ය ලක්ෂ ගණනක ඉච්චර අමාරු නෑ. හැම වෙලාවෙම කණ්ණංග දෙක x කණ්ණංග දෙක එකතු කරා දෙකට බෙදුවා y කණ්ණංග දෙක එකතු කරා දෙකට බෙදුවා. සුළු කළ ගත්තාම 7 බෙදීම 2කම 14 බෙදීම 2යි. හරි. ඊට පස්සේ තමයි ගාණ තියෙන්නේ. අතන මේක ඉච්චර මේ කොටස ඉච්චර අමාරු කියලා නෙමෙයි. මධ්‍ය ලක්ෂ ගණනක් කියන්නේ 1ට 1 අනුපාතයට බෙදෙනවා කියන එක. රයිට්. इतनी कैल हद इतनी कैल ले ए बी रेखा होती है ना ए के अन्ने एक कमा देख बी के लिए क्या अन्ने हाय कमा दुलाह के लिए दाल दिखा मेक बेदेन ने देखा टा तूना अनुपात है ना अभ्यंतर हो बाहर हो तो कोटे मामा गाना देखकर तूना अनुपाते अभ्यंतरव आये देखकर तूना अनुपाते डे बाहिरव बेदेन्ने में विधि रखेला ए डी टे डी बी क्या ना अभ्यंतर बेदेन लक्ष्य एक ऐने मेने में वाके तने कहते वो डी के निकला ඊට පස්සේ a e ට e b හරිද a e ට e b බාහිර එතකොට දැන් e කියන ලක්ෂ්‍ය කොහෙද තියෙන්නේ e කියන ලක්ෂ්‍ය තියෙන්නේ පුතේ a වල ඉඳලා කොටස් දෙකක් පිටින් b වල ඉඳලා කොටස් තුනක් පිටින්
එතකොට ඒක ඔයාලා හිතන්නේ කොයි පැත්තේ තියෙනවා කියලා. A ට පිටින්ද B ට පිටින්ද තියෙන ඇත්තටම. A වලින් ඉඳලා කොටස් දෙකක් යන්න බෑ. B වලින් ඉඳලා කොටස් තුනක් යන්න ඕන නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මෙන්න මේ දික් කරන මෙන්න මේ රේඛාව මත. මෙන්න මේ රේඛාව මත තමයි ඔය E කියන එක යන ඉන්න ඕනේ. හරිද? ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ දෙය අතරම. A වලින් ඉඳලා කොටස් දෙකකුත් B වලින් ඉඳලා කොටස් තුනකුත් වුණාම A ට පිටින් තමයි ඉන්නේ. රයිට්? මං ඉස්සෙල්ලා අභ්‍යන්තර බෙදීමට අදාළව කොටස හදන්නම්. මෙතෙන් ඉඳලා මෙතෙන් D එකක ප්‍රමාණය 2යි, මෙතෙන් ඉඳලා මෙතෙන් D එකක ප්‍රමාණය 3යි. හරිද? මම මේ කණ්ඩායම් දාගන්නම්. x bar comma y bar කියලා. එතකොට මේ x bar comma y bar කියන එක කියලා ලියන්න පුළුවන්. එකපාරම ලියනවා. දෙවරක් 6 එකතු කිරීම තුන්වරක් 1 බෙදීම 5 comma දෙවරක් sorry දෙවරක් නෙමෙයි මෙතන ඉන්නේ. එකවරක් නේද? දෙවරක් හය තුන්වරක් එක ඊට පස්සේ දෙවරක් 12 එකතු කිරීම තුන්වරක් දෙක බෙදීම පහ සුළු කරලා ගත්තාම දෙවරක් හය 12යි 12යි 3යි 15යි 3යි දෙවරක් දෙක 24යි 24යි 6යි එකතු කරපුවාම 30යි ඔක තමයි අභ්‍යන්තර බෙදීම ඉන්නේ x / y / කියන d ලක්ෂය. අපි හිතමු e ලක්ෂය ගත්තොත් එහෙම a වල ඉඳලා ඒකක දෙකයි a වල ඉඳලා ඒකක දෙකයි b වල ඉඳලා ඒකක තුනයි. ඒකක තුනයි. ඒතර පුතේ මේ අර සමීකරණේ මතක නැති වුණොත් තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් මම මෙතන දාගන්න මේ කණ්ඩායම්කේ x ඩබල් බා y ඩබල් බා කියලා. එතකොට x ඩබල් බා කමා y ඩබල් බා කියන එක කියලා ලියන්න පුළුවන්. මේක මතක තියාගන්න මෙහෙම දැන් ඔහොම ගැහුවාම මේ තුනේ ඉලක්කම මෙතන තියෙන x අගේ. හරිද? දෙකේ ඉලක්කම මෙතන x අගේ. වැඩි කරලා අඩු කරන්න. එතකොට තුන් වතාවක් 1 අඩු කිරීම දෙවතාවක් 6 බෙදීම 3 ඍණ 1 කම තුන් වතාවක් 2 අඩු කිරීම දෙවතාවක් 12 බෙදීම 3 ඍණ 2 සුළු කරලා ගන්න පුළුවන් මෙතන 3යි මෙතන 6 වාරක් දෙක 12යි 12න් 3ක් අඩු කරපුවාම ඍණ 9යි ඊට පස්සේ මෙතන 6 වරක් දෙක 12යි sorry 3 වරක් දෙක 6යි මෙතන 24යි එතකොට ඍණ 18යි බලන්න මේ උත්තර ආවද කියලා අභ්‍යන්තර බෙදෙන එකයි බාහිර බෙදෙන එකයි right ත්‍රිකෝණයේ ශ්‍රේෂ්ඨ ඵලය කියලා දාලා අපි දැන් කතා කරන්නේ අන්තිම මාතෘකාව කණ්ණංක තලයේ කියන කොටසේ අන්තිම කැල ත්‍රිකෝණයක ශ්‍රේෂ්ඨ ඵලය කියලා දාලා මෙන්න මේ රූප සරණ යන ගන්නකෝ පැහැදිලිද? රයිට් කණ්ණාංග තුනක් තියෙනවා පුතේ. මෙතන A B C කියලා කණ්ණාංග තුන. A ලක්ෂයේ x, xA, yA. මන් දියන්නේ මෙහෙමද? මෙතන කණ්ණාංගයේ xA yA මේක xB yB මේක xc yc හරිද රයිට් දැන් මට ඕනන්නේ මෙන්න මේ abc කියන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න හරිද මේව ඍජු කෝණේ සුළු කෝණේ මහ කෝණේ ඒවා අදාළ නැහැ කොහොම හරි ලක්ෂ 3ක් තියෙනවා ඒ ලක්ෂ 3 යා කරලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය මෙන්න මේ කොට කැල්ල හොයාගන්න ඕනන්නේ පැහැදිලිද රයිට්
මේ කොටස සාමාන්‍ය අපිට ඉස්සර අර මේ මේ පාදයක දිග වතාවක් ලම්බ කුස කියලා වෙලා ගන්න හදන්න බෑ හරි භාගයයි ඔයාලා දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵල a සමානයි භාගයයි bh කියලා නලියන්නේ පොඩි කාලේ එහෙම මේකේ හදන්න බෑ මේකේ හදන්නේ අපි මේ තියෙන විදිහට මතක තියාගන්න ඕන නෑ සමීකරණේ නේද මම මේ අර දැන් මේ ඔයාලා අඩිපටියුට් එකේ එහෙම ගණන් තියෙන හින්දා මම මේ දැන් කියලා දෙන්නම් මේක අපි කරන්නේ අර අඳුරු කොට කොටසේ වර්ගඵලය වෙනකොට අර අනික් කැල ටික අයින් කරන්නේ පොඩි කාලේ මතක ඇති ආ ඒ විදිහට මේක ඉස්සෙල්ලාම ත්‍රිපීසියම් එහෙම අර වීටි ප්‍රස්ථාර වල වර්ගඵලය හැව මතක ගන්නේ ද ත්‍රිපීසියමේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය කිය අර x අක්ෂයෙන් වටවන වර්ගඵලය හැව ආ මේ විදිහට මේකෙත් මම ලියනවා මෙන්න මේ වෙනවා මම ලියනවා වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය මම ලියනවා පුතේ මෙහෙම මම කරන්නේ මේ වගේ දෙයක් ඉස්සෙල්ලාම වර්ගඵලයක් ගන්නවා A C E D කියලා මෙන්න මේ කොටසේ වර්ගඵලය පේනවද ඔයාලට හරිද ඒ කෑල්ලයි මෙන්න මේ කෑල්ල වර්ගඵලය A C B F E කියන කොටස වර්ගඵලයයි අරගෙන මම මොකද කරන්නේ මෙන්න මේ කෑල්ල අඩු කරනවා ඒ ත්‍රිපීසියමේ වර්ගඵලය අඩු කරනවා අඩු කිරීම වර්ගඵලය A D F B වර්ගඵලය අඩු කරනවා මොකද රයිට් මම දැන් මේ ගාන හදනවා බලන්න එතකොට වර්ගඵලය A B C කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් මට ත්‍රිපීසියන් දෙකක් එකතු කරලා තව ත්‍රිපීසියමක් අඩු කරපුවාම එන වර්ගඵලය කියලා वाले दाना त्रिपीसीए में वर्ग पाले लिया ने पुलवा त्रिपीसीए में वर्ग पाले लिया ने बागे आई इच्छतावा समांतर पाद देके एकतु गिरलिया ने समांतर पाद देके एकतु एक है ना मिन्न में ही मध्य इन होगा මේක h මේක x මේක y මොන ඔහම තිබ්බා මෙයාගේ වර්ගඵලයේ කැපිටල් a නම් a තමයි එළිය තියෙන්නේ ඉතින් දැන් මම මේ ඒකම තමයි මෙතෙන්වත් පාවිච්චි කරන්න යන්නේ බලමු භාගයේ වතාවක් දැන් ab sorry ad e c හරිද ඒක කොහොම කියවන පිළිවෙල කෙසේ වෙතත් මේ නිල් පාටින් ලකුණු කරලා දෙන එක ඒකේ වර්ගඵලය ලියන්න පුළුවන් සම මේ මොකද්ද ලම්බ කුස වෙන්නේ xc අඩු කිරීම xa සමාන්තර පාද දෙක එකතු වෙන්නේ පුතේ ya ධන yc කියන එක නේද හරිද ඒකට එකතු කරන්න ඕනේ භාගයේ වතාවක් මේ පුංචි ත්‍රිපීසියම ඒක මම ලියන්න පුළුවන් xb අඩු කිරීම xc වතාවක් සමාන්තර පාද දෙක එකතු වෙන්නේ yb එකතු කිරීම yc කියලා ඊට පස්සේ අඩු කරන එක ලියන්න පුළුවන් භාගයේ වතාවක් ඒකේ ලම්බ කුස වෙන්නේ xb අඩු කිරීම xa ya එකතු කිරීම yb කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ ඔක්කොලාගේම භාගය කියන එක කෙනා පොදු සාධකයක්. ඉතින් භාගය කියන පොදු සාධකය එළියට ගන්න පුළුවන්. හරිද භාගය කියන පොදු සාධකය එළියට ගන්න පුළුවන් මම ඒක ලියන්නම් මෙහෙම
එතකොට a කියන එක කියන්නේ a abc ත්‍රිකෝණය කියන එක කියලා ලියන්න පුළුවන් භාගයේ පොදුයි කියලා එළියට අරගෙන ඉස්සෙල්ලාම එකෙන් මට ලියන්න පුළුවන් මෙහෙම xc ya පද හතරක් ලියවෙන පුතේ දැන් මට මෙහෙම ලිව්වොත් එහෙම මේ ගොඩාක් දිගට එනවා කොහොමද හොඳ ඔයාලා ලියනවද xc දැන් මේක මේ හරස් මේ මේ විදිහට වැඩි කරන්න තියෙනවා ඔය විදිහට හතර පද හතර හදා ගන්නයි තියෙන්නේ මම ඒක මෙහෙම කරන්න භාගය එළියට ගත්තනේ x a කෙනෙක් කෙනා එළියට ගන්න ඊට පස්සේ මේ මොක්කොලාගෙම x a පද හැදෙන කට්ටිය දියන්නම් මම හරිද x a පද හැදෙනවා මෙතන හැදෙනවා x a කෙනෙක් එතකොට මෙතන හැදෙන x a කට්ටිය දිව්වොත් එහෙම ඍණ y a ඍණ y c ආයෙ මෙතන හැදෙනවා මේ ඍණ ලකුණෙත් එක්ක සුළු වෙලා धन वाई ए धन वाई बी के ला धन एक्स बी हम कहते हैं जब बार में आगे में क्या ले कैपिल है ना एक्स बी के ने क्या ना तेलिया डाल गया ना मैं मुझे प्रकाश ने हम एक्स बी है देने वाले क्यों एक्स बी के ने क्या ले लिया डाल गाना एक्स बी के ले लिया डाल गाता हम उड़े के एक्स बी है देने हैं मैं के एक्स बी है देना YB ධන YC කියලා මේකේ XB එකක් හැදෙනවා ඍණ එනවා මොකද මෙතන මේ ඍණ ලකුණත් එක්ක YA ඍණ YB කියලා ඒතකොට ඒකේ කැපෙනවා මෙන්න මේක යාලා නේද YB ට YB කැපෙනවා ඊට පස්සේ පුතේ අපි බලමු XC එළියට ගන්න උඩ XC හැදෙනවා YA ධන YC මෙතන x මෙතන හැදෙනවා නේද මෙතන හැදෙනවා yb ඍණ yc කියලා එතකොට මේ yc ට yc කැපිලා යනවා භාගයේ වතාවක් දැන් මෙතන ලියන්න පුළුවන් xa yb ඍණ yc කියලා xb yc ඍණ y a කියලා x c y a ඍණ y b කියලා හරිද ඔන්න ඔහම තනි සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් ත්‍රිකෝණයේ වර්ගඵලයට මේකේ රටාවක් තියෙනවා බලන්න මේ රටාව වලට අහුණාද කියලා a b c b c a c b a එක නිකන් A B C පොලිමට ලියලා ඉවරලා ආයෙ මෙතනින් A B C කියලා ලිව්වනම් ඉස්සෙල්ලාම තියෙන්නේ මේ මේ රටාව. ඊට පස්සේ මෙතන රටාව. ඊට පස්සේ මෙතන රටාව. AC වෙනවා. A B C තියෙනවා. B C A තියෙනවා. ඊට පස්සේ වෙලා C A B තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේක මේ රටාව හැදිලා තියෙන්නේ. බලන්න එක පැහැදිලිව කරගන්න පුළුවන්ද කියලා පැහැදිලිවගෙන වර්ද රයිට් අපි බලමු ටියුට් එකේ ගණන් ටිකක් හදන්න මට මන් ටියුට් එක ෂෙයා කරන්න එතකොට දැන් ඇත්තටම අපි ඛණ්ඩාංග තලය කියන කෑල්ල තමයි ඉවරුනේ ඊට පස්සේ ඛණ්ඩාංග තලයක් මත රේඛා ටික ලකුණු කරලා හදා ගන්න පුළුවන් ලේසිම සරලම රේඛාව තමයි ඊට පස්සේ සරල රේඛාව කියලා පාඩම ඉගෙන ගන්නනේ
ඒකේ තියෙන ලක්ෂණ ඒ කට්ටියගේ තියෙන ಗುಣ කොයි විදිහද ඒ කට්ටිය එක එක්කිනා හැසිරෙන්නේ ඒ ටික තමයි මේ මෙතනින් ඉඳන් දිගටම තියෙන්නේ හරිද right මේකේ මේ පොඩි උන්ගේ ප්‍රශ්න තියෙන්නේ හැබැයි ඈ ලකුණු කරගන්න ටියුට් එකේ 1 2 ඊට පස්සේ මේ 3 වෙනි එක हतर हतर एक देख तू हतर तम हदन तीन एक देख तू हतर हदन सारे तीन राइट मेटिक हदन मेटिक हेतर पुलवंतर पेपर्स मे पास पेपर्स दिन मेवन पाड़ावरलाइन पाड़ टिकट अदाल पास पेपर्स कर කට්ටියම කතා වෙලා කිව්වොත් සර් අපිට ආපහු මේ පාඩම කරන්න කියලා මම ඒක කරනවා හරිද අමතර දවසක් දාගෙන ඒක කරනවා ඒක නිසා කරුණාකරලා මේ කට්ටි එකතු වෙලා ගණන් හදන්න දැන් අපි හිතමුකෝ 2000 පේපරේ වල කරන්න පටන් ගත්තා කියලා හැමෝගාම 2000 පේපරේ නැතුවනේ 2012 2011 වගේ ඒ පේපර් එක කරගෙන යනකොට අමාරු ගණන් තියෙනවනේ ළමයි पौद्गलिक मटहर विनो मेसेज दमारु सर मे पाड़ अमारु अणुकाल गणी के पुलवांग मे यूट्यूब वीडियो दवास दहाड़ कर लसमार ආයෙත් බලන්න නොතේරෙන තැන් හරිද මම ඔයාලට YouTube එකේ videos download කරගන්න විදියත් කියලා දිනවා download කරගන්න විදිය දන්නේ නැත්නම් message එකක් දාන්න මම ඒකට recording එකක් හදලා දාන්න මේ ඒ ටික බලන්න හරිද ඒ ටික බලලා ආයෙ නොතේරෙන තැන් තිබ්බොත් එහෙම ඒ ටික ඔක්කොම එකතු කරගෙන ඉන්න පෙබරවාරි මාසෙ කියලා දෙනවා මේට අමතරව මොන හරි පරණ පාඩම් තියෙනවා නම් ඒවා ටිකක් දාලා තියන්න පුතේ එතකොට මට වෙලා වෙන් කරගන්න පුළුවන් ඒ අලුත් පාඩම් වලට හරිද පේපර් ඩිස්කස් කරන්නත් ඕනේ පේපර් ඩිස්කස් කරන්න ඇත්තනම මේ ඔන්ලයින් කරනවායි කියන එක අමාරුයි ඒකින්ද අපි පටන් ගන්න දවසක් ඒනි කවදා හරි පෙබරවාරි මාසෙ වගේ පටන් ගන්නේ ගොඩක් වෙලාවට ක්ලාස් එහෙම පටන් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ අපි ඒකේ මූණට මූණ හම්බෙන පන්ති වල ගොඩක් වෙලාවට අපි පේපර් ඩිස්කස්ම කරමු ඒ කියන්නේ පේපර් එක සාකච්ඡා කරන්න කොහොමද ඒ කියන්නේ කොහොමද පේපරේට උත්තර ලියන්නේ ඒ ලකුණු සම්පූර්ණ හම්බ වෙන විදි ඒ විදි ඒ දේවල් හරිද රයිට් එහෙනම් මම පන්තිය නවත්තනවා සුබ රාත්‍රිය ජය වේවා